ළමයි මේ දැන් ඔකට්ටිය පේපර් ලියනකොට ඔයලගේ අතින් වෙච්ච වැරදි කීපයක් හරිද ඒක ගොඩාක් වැරදිලා තිබ්බ ඔයලගේ MCQ 30ත් 50ත් අතර හරිද අර අර මේ සාමාන්‍යයෙන් වන්දා දැකලා දිනවා වැඩිපුරම හරියන ළමයි තමයි මම නිතරම දකින්න කට්ටිය චේතනාලා ඊට පස්සේ දුලාංජලීලා කවිඳුලා චරිත් දේවුලගේ එහෙම මේ සාමාන්‍යයෙන් පළවෙනි ප්‍රශ්න ටික ගත්තාම සෑහෙන්න හරියනවා මේ ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න 30 වෙනකන් වගේ ගොඩක් වෙලාවට හරියනවා මේ ඒ ළමයින්ගෙත් ගොඩක් වෙලාවට වරදින්නේ අර අන්තිම සෙට් එක ABCD ටිකයි වගුවයි හරිද ඉතින් මම මේ ඒ දැන් මීටරේ හදන තැන කියලා දාගත්තේ ඒ නිසා හරිද කියන්නේ තව ටිකක් පොලිෂ් කරලා හදලා දෙන්නම් කියලා මම ඒකෙින් තමයි කිව්වේ ඔය ගැට්ටිය වැඩ කරන්න පුළුවන් ආයතන මෙතෙන්ට ඇඩ් වෙලා වැඩ කරමු කියලා රයිට් නිසා මේ ලොකු ලොකු හැලි නෑ හරිද ලොකු ලොකු හැලි කතා නෑ පටපට ගාලා මම මේක සාකච්ඡා කරනවා මම මේ පළවෙනි වීඩියෝ එකින්ද මම මේ කියා මේ කතා කරේ මේ නැත්තම් හැලි නෑ මෙතන වැඩ ගොඩක් තියනවා කරන්න ABCD ටික සාකච්ඡා කරනවා උපරිම වීඩියෝ එක මම උපරිම ට්‍රයි කරනවා විනාඩි 15ක් 20ක් අතර තියවර කරන්න ඒකට එච්චර වෙලා යන්නේ ඔකට නිකන් බස් එක යනකොට උනත් නිකන් බලාගෙන යන්න දෙන්නේ හරිද වීඩියෝ එක බලාගෙන යන්න දිනේ හැම ටිකක් ගහගෙන බලන්න ඵලයන් ආයි ඔක තේම හලු දෙයක් නෙවෙයි අමාරු නෑනේ මේ අන්තිම කාලේ මාසයේ තියෙන්නේ මොනවා කරන්නද දවස් 30 40 ඔය අතර තියෙන 30 40 අතර තියෙන්නේ ඉතින් වැඩ කරන්න තියෙන්නේ හරි වැඩ විතරයි තියෙන්න ඕනේ වෙන වැඩ බෑ වැඩ කරපන් මේ ගේමක් ගහ ගන්න පුළුවන් මම මේ 30 ඉඳන් MCQ 30 ඉඳන් 50 දක්වා දවසින් දවස මාරු කර කර සාකච්ඡා කරනවා හෙට ඉඳන් ඔය කරට්ටියට හෙට කියන්නේ මම දැන් වීඩියෝ එක කරන්නේ පාන්දර එකමාරයි හරි පාන්දර එකමාරයි මම වීඩියෝ එක කරන්නේ ඒ කියන්නේ අද ඉඳන් හරි එතකොට අද ඉඳන් ඔයාලට හම්බෙයි MCQ වල 30 ඉඳන් 10 වෙනි ABCD ප්‍රශ්න 5යි වගු ප්‍රශ්න 5යි හරිද ඒ විදිහට එකතු කරලා දාන්න ඒ කියන්නේ 30 31 32 33 34 35 5යි එතන සෙට් එකයි හරිද එතන සෙට් එකයි ඊට 40 ඉඳන් මේ සෙට් එකයි ඊට පස්සේ දවසේ ඒ නවත්තපු තැන ඉඳන් 35 ඉඳන් නවත්තුව 36 ඉඳන් ඊටු ටික දානවා 45 ඉඳන් නවත්තුව ඒ ටික ඊටු ටික දානවා හරිද ඔය විදියට මේ වීඩියෝ ටිකයි MCQ ටිකයි ප්‍රැක්ටිස් කරගෙන යන්න හරිද තව දවස් 30 ගණන් තියෙන 30 ගණන්ට මම හිතාගෙන ඉන්නවා MCQ 450ක් විතර කරන්න හරිද එතකොට 450ක් ඒ ආසන්නව කරමු අපි කොහොම හරි කරලා මැච් එකක් ගහගමු හරි එතකොට ඔය කට්ටිය අතේ තමයි වැඩේ තියෙන්නේ මම ඔයාලට උපරිම සපෝට් එක දෙනවා මොනවායි ප්‍රශ්නයක් තියෙනවා නම් මයි ක්ලාස් ආවා හෝ නැතා ඒක ප්‍රශ්නයක් නැහැ මේ මැසේජ් එකක් දාන්න ඔය කට්ටියට අනිවාර්යෙන් උත්තරයක් හම්බ වෙනවා හරිද අනිවාර්යෙන් උත්තරයක් හම්බ වෙනවා මැසේජ් එකක් දාන්න කිසි දෙයකට බය වෙන්න එපා මේ බණින් ඉන්නේ නැහැ මුකුත් නැහැ කොහෙද යන්නේ ක්ලාස් අදාළ නැහැ දාපන් මැසේජ් එකක් අනිවාර්යෙන් රිප්ලයි එනවා මොනවද පාඩම් කරන තියරි කොටස් වල මොනවද තියෙන අඩුපාඩු ඕන දෙයක් අහපන් ඕන දෙයකට උත්තර දෙන්න රයිට් හරි එහෙනම් අපි යන් ඒකේ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවර කරන්න හරි ළමයි යන් අපි 31 වෙනි ප්‍රශ්නට පහත කවර ද්‍රාවණ අතර සිදු කෙරෙන අනුමාපනයක් සඳහා දාර්ශනික ලෙස ෆිනොප්තරින් යොදාගත නොහැකිද හරි බලන්න ඔයගේ උත්තර ටික සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් CH3COOH B පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් සල්ෆියුරික් C H2C2O4 KMnO4 D బేరియం హైడ్రాక్సైడ్ HNO3 මේ තියෙන්නේ ඔයාලා දිහා තියෙන උත්තර ටික. එයාගෙන් අපිට ස්ථිර වශයෙන්ම කෙලින්ම අයින් කරලා දැම්ම හැකි මොනවද? මෙන්න මෙයාලා. H2C2O4 KMnO4 වගේ කට්ටි. ඇයි ඒ? ඇයි වං KMnO4 වල වර්ණ විපර්යාසින්නේ අපි මේක අඳුරගන්නේ නැතුව ෆිනොප්ලින් වගේ ඒ වගේ මොනවද දානවද මේකට? දර්ශක දාන්නේ අම්ල බෂ්ම දර්ශක දාන්නේ නෑ මේවට. තේරුණාද? රයිට්. ලියන්න පටස් ගාලා. ලියන්න. H2C2O4 සහ KMnO4 අතර සිදුවන ප්‍රතික්‍රියාව ඔක්සිකරණ ඔක්සිහරණ අනුමාපණයකි. එවැනි අනුමාපණවලදී අම්ල බෂ්ම
अम्ल भाष में दर्शक भाविता नो कराई, अम्ल भाष में दर्शक भाविता कर नो कराई, अरे अम्ल भाष में दर्शक भाविता नो कराई, अरे इधर लामाई अभी डे मेका इन कराएगी, अरे एक बावित एक अरे विनोदतलीम बावित चिकरण बह, अरे ईलंग अटे मेन्ने मेह देना මේ දෙන්නට ප්‍රශ්නයක් නැහැ මෙයාලගේ ෆිනොප්තලින් භාවිතා කරන්න පුළුවන් හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයකට තියෙන මොකද්ද මෙයාලගේ සාන්ද්‍රණ ඉතා කුඩායි 10^3යි 10^3යි හරි සාන්ද්‍රණ ඉතා කුඩා වුණාම මෙයාලගේ අර pH විපර්යාසය කියන එක මොකද වෙන්නේ එනේ pH විපර්යාසය කියන එක අර හොඳ ગેප් එකකින් සිද්ධ වෙන්නේ නැහැ හරිද එයාලගේ pH විපර්යාසය ලොකු ગેප් එකක් නැත ඔන්න ඔය විදිහට ශනිකව වෙනස් වෙලා යනවා ඇයි ඒ ඒ මෙයාලගේ සාන්ද්‍රණ ඉතා කුඩා නිසා මෙයාලගේ සාන්ද්‍රණ ඉතා කුඩා නිසා හැබැයි අනිවාර්යෙන් මෙයා ප්‍රබල අම්ල ප්‍රබල වශයෙන්න්නේ අනිවාර්යෙන් මෙයාගේ සමකතා ලක්ෂයේදී pH එක කීයක් වෙන්න ඕනද 7ක් වෙන්න ඕන හරිද රයිට් ඒ වුණාට මෙයාලගේ pH අර ශීඝ්‍ර විපර්යාසය සිද්ධ වෙන පරාසය මොකද වෙන්නේ පරාසය ගොඩක් පොඩි ෆිනොප්තලීන් වලට අහු වෙන්නේ නැහැ ඒ නිසා මෙන්න මේ කොටස හේතුව මොකක්ද උනේ මෙන්න මේ සාන්ද්‍රණය සිදුණු ඉතා කුඩා සාන්ද්‍රණිතා කුඩා නිසා සාන්ද්‍රණිතා කුඩා නිසා සමකතා ලක්ෂයේදී ද්‍රාවණයේ pH අගය ශීඝ්‍රයෙන් වෙනස් වන ප්‍රදේශය ඉතා කෙටිය මේනිසා ෆිනොප්තලින් භාවිතා කරන හැක මේනිසා ෆිනොප්තලින් භාවිතා කරන හැක හරි එහෙනම් පාවිච්චි කරන්න බැරි මොන මොනවද සීකමා ඩී උත්තර අංක 3 ඊළඟ ප්‍රශ්නේ මින් කවරක් ජලය සමග ප්‍රතික්‍රියාවේ අයන සාදයිද හරි මේ දීලා තියෙන කට්ටියකින් කවුද ජලයත් එක්ක ප්‍රතික්‍රියා වෙලා අයන හදන්නේ කියලා බලමු හරි රයිට් පළවෙනි දීලා තියෙනවා HClO4 හරි HClO4 ජලයට දාපුවාම මොනවද හැදෙන්නේ HClO4 ජලයට දැම්මහම H3O+ හැදිලා ඊට පස්සේ මොකද වෙන්නේ H3O+ හැදිලා ClO4- හැදෙනවා හරි H3O+ හැදිලා ClO4- හැදෙනවා right ඊටසෙ දීලා තියෙනවා වලට ෆොස්ෆරස් වල ට්‍රයික්ලෝරයිඩ් එක PCl3 දීලා තියෙනවා PCl3 වතුරට දාපුවම මොකද වෙන්නේ H3PO3 හැදිලා HCl හැදිලා තියෙනවා තුලිත කරගන්න ඕල මේ HCl හැදෙනවා හරිද right ඊට පස්සේ ඊළඟට දීලා තියෙනවා ටෙට්‍රාක්ලෝරෝමෙතේන් වතුරට දැම්මා කියලා හරිද බලමු මොකද වෙන්නේ කියලා හරිද ඊළඟට මේ මොකක්ද දීලා තියෙන්නේ බලන්න N මෙතිල් බලන්න ඊළඟට දීලා තියෙන්නේ N මෙතිල් ඒක ඇමින් එකක් දීලා තියෙන්නේ බලන්න ඔය ඊළඟට D එක දීලා තියෙන්නේ ඇමින් එකක් රයිට් එතකොට මෙයාලා වතුරට දාව මොකද වෙන්නේ කියලා බලමු. ඉස්සලා ටෙට්‍රාක්ලෝරෝමෙතේන් වතුරට දැම්මා කියලා ජල විච්ඡේදනය වෙන්නේ නැහැ. මම ඒක මගේ නෝට් එකේ විශ්ලේෂණ වල දීලා තියෙනවා. CCl4 ජලයත් එක්ක ප්‍රතික්‍රියාවක් නැහැ. ජල විච්ඡේදනයක් වෙන්නේ නැහැ. හරිද? ආ ඊට පස්සේ
අර මේ ඇමීන් එක බලන්න එතන ඇමීන් එකේ CH3 CH2 මෙතිල් ප්‍රොපැනමීන් දීන්නේ CH3 CH2 CH2 NH2 තියෙන්නේ හරි NH2 තියෙන්නේ රයිට් මෙයා වතුරට දානවා හරි වතුරට දාපුවම මොකද වෙන්නේ වතුරෙන් H+ කෙනෙක් මෙයාට දෙනවා ඊට පස්සේ CH3 CH2 CH2 NH3+ හැදිලා OH- මුදා හරිනවා හරි රයිට් අපෙන් අහන ප්‍රශ්නේ මොකද්ද මින් කවරක් ජලයට ජලය සමග ප්‍රතික්‍රියා වී අයන සාදයිද රයිට් මෙයාලා කොහොමත් අයනනේ දැන් එහෙනම් ඒ හරි මෙයාලා කොහොමත් අයන මෙයාලා මේකෙත් අයනනේ හැදිලා තියෙන්නේ එහෙනම් D තරි දැන් උත්තරේ නිකන් හතර වගේ හිතෙනවා නේද නෑ ඇයි ඇයි මේ හැදිලා තියෙන්නේ මොනවද අම්ලයි බෂ්මයි මෙයාලා මොකද වෙන්නේ මෙයාලා ජලයේදී අයන බවට විඝටනය වෙලා ඉන්නේ හරිද අයන බවට විඝටනය වෙලා ඉන්නේ තේරුණාද කියන එක ආ මෙන්න මේ නිසා මොකද වෙන්නේ මෙයාලගෙත් අයන ද්‍රාවණයේ තියෙනවා රයිට් ආ ඕන්නම් මේ ටික ලියාගන්න ලියාගෙන මෙන්න මේක ඉස්සරහින් ලියන්න හරිද ඒක තමයි වැදගත් ටිකක් තියෙන්නේ ලියන්න මේදී HCl පූර්ණ විඝටනය වී පවතින අතර මේදී HCl පූර්ණ විඝටනය වී පවතින අතර පූර්ණ විඝටනය වී පවතින අතර H3PO4 අර්ධ විඝටනය වී පවතී H3PO4 H3PO3 අර්ධ විඝටනය වී පවතී හරි ඊළඟ ප්‍රශ්නය 33 ඇල්කේනවල බ්‍රෝමිනීකරණය පියවර කිහිපයකින් සිදුවේ ඇල්කේනවල බ්‍රෝමිනීකරණය පියවර කිහිපයකින් සිදුවේ හරි ඊළඟට කියනවා මේ සම්මත බන්ධන එන්තැල්පී දී ඇත මෙහි සම්මත බන්ධන එන්තැල්පී දීලා තියෙනවා CH BR BBR HBR අනමන් මේ ටික දීලා තියෙනවා මේ ප්‍රකාශන වලින් සත්‍යවන්නේ කවරක්ද කවර ඒවාද රයිට් බලමු මොකද්ද මේකේ හරි උත්තරය කියලා මම බෝඩ් එකේ මකනවා ඇල්කේනවල බ්‍රෝමිනීකරණයේ පියවර කීපයකදී ඕනම මම ඉස්සලා කියෝ ඒ වාක්‍ය හරි මේ ප්‍රකාශ වලින් සත්‍ය ප්‍රකාශය වන්නේ දාම ආරම්භය තාප අවශෝෂක වේ හරි බලමු BR BR බන්ධනය කැඩලා තියෙනවා 2BR බවට දැන් ළමයි මෙතනදී බන්ධන විඝටනයන් බන්ධනේ කඩන්න එපායි බන්ධනේ කඩන්න නම් මොකද වෙන්න ඕනේ අපි විසිරිත හිරුවෙලි හරි පිප් ශක්තිය දෙන්න ඕනේ අපි ශක්තිය දෙනවා කියන්නේ එයා ශක්තිය ගන්නවා එහෙනම් පළවෙනි ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි නේද එයා ශක්තිය ගන්නවා කියන්නේ තාප අවශෝෂකයි රයිට් එහෙනම් පළවෙනි වාක්‍ය හරි දාම ආරම්භයේ තාප අවශෝෂක වේ ඒක හරි B දෙවන පියවරේදී තාප අවශෝෂණය V දෙවන පියවර කොහොද දෙවනි පියවර හරි RCS3 BR එකත් එක්ක HBR එකක් ඇදිලා රයිට් අපි මෙතනදී ඩෙල්ටා H හොයමු බලන්න හරි ඩෙල්ටා H හොයමු බලන්න ඩෙල්ටා H කියලා කියන්නේ මොකද්ද අපිට පුළුවන් නේද මෙතන කෙලින්ම ගන්න මෙතනදී අලුතෙන් දැන් තිබ්බ බන්ධනේ මොකද්ද තිබ්බේ CH බන්ධනයක් කැඩිලා HBR බන්ධනයක් හැදුනා නේද CH බන්ධනයක් කැඩිලා HBR එකක් හැදුනා නේද රයිට් අපිට මෙතන එහෙනම් එන්තැල්පි විපර්යාසය කියන එක හොයන්න පුළුවන් කොහොමද කැඩෙන බන්ධන වලින් හැදෙන බන්ධන වල එන්තැල්පිය අඩු කරලා ඒ කියන්නේ ඩෙල්ටා H CH එකක් තමයි කැඩුනේ අඩු කරනවා ඩෙල්ටා H HBR එකක් තමයි හැදුනේ හරිද අඩු කරමු බලන්න CH බන්ධනේ කැඩෙනවා CH බන්ධනේ බන්ධන විකරණ එන්තැල්පිය දීලා තිබ්බා 409යි ඒක දාගන්න HBR බන්ධනේ හැදෙනවා HBR බන්ධනේ දීලා තිබ්බා 367යි හරි මොකද කියන්නේ අන්තිම උත්තරේ 9යි අන්තිම උත්තරේ 9යි රයිට් අන්තිම උත්තරේ 9 උත්තරයක් එන්නේ එහෙනම් අන්තිම උත්තරේ 9 උත්තරයක් නම් මොකද වෙන්නේ දෙවෙනි පියවරත් තාප අවශෝෂක වෙනවා තේරුණාද දෙවෙනි පියවරත් තාප අවශෝෂකයි පැහැදිලිද කියන එක රයිට් ඊළඟ වාක්‍ය බලන්න ඒ හරි බී හරි සී තුන්වන පියවරේදී තාප අවශෝෂණය වේ තුන්වන පියවර රයිට් ඒකට යන් තුන්වෙනි පියවරට ඒකෙදී මොකද වෙන්නේ මම ප්‍රතික්‍රියාව ලියන්නේ එතනත් මම ඩෙල්ටා H D හොයනවා මේ වෙනස කොච්චරද කියලා හොයනවා ඩෙල්ටා H හොයනවා
මෙතනදී මොකද වෙන්නේ මෙතනදී කැඩලා තියෙන බන්ධනේ මොකද්ද BR බන්ධනයක් කැඩලා තියෙන්නේ ඒ කියන්නේ H BR BR බන්ධනේ කැඩිලා හැදිලා තියෙනවා මොකද්ද C BR බන්ධනයක් හැදිලා තියෙනවානේ H C BR බන්ධනයක් හැදිලා තියෙනවා බලන්න හොඳට ඈ C BR බන්ධනයක් හැදිලා තියෙනවා රයිට් ඕනනම් මම එක ලියලා පෙන්නන්න චුට්ටක් ඕකටත් කියලා R CH2 ධන BR BR පත් වෙනවා R CH2 BR ධන BR හරි මෙන්න මේ BR බන්ධනේ මොකද වෙන්නේ මෙතන කැඩෙනවා මෙතන HBR බන්ධනයක් හැදෙනවා හරිද සෝරි මේ CBR බන්ධනයක් හැදෙනවා හරිද රයිට් එහෙනම් දැන් මොකද වෙන්නේ එහෙනම් දැන් මම මෙතනදී එන්තැල්පි වෙනස ලියනවා හරි එතකොට මෙතනදී BR BR බන්ධනයේ එන්තැල්පි කීයද 152 ඍණ CBR බන්ධනයේ කීයද 284 මොකද වෙන්නේ උත්තරේ උත්තරේ ඍණයි उत्तर ऋणाई क्या है मेक खेली ताप दायक इन सी उत्तरे वेरदी हर मेक ताप दायक सी वेरदी डी देख तुन पियवर ताप दायक वेरदी निवा एक पियवर ताप अवशुषिका डी एन इन ए हा बी उत्तरे अंक एक हर राइट හරි මේ ළමයි මම මේ වෙලාව ඉතුරු කරගන්න ඕන නිසා මේ අර ඩස්ට් එක මම මේ බෝඩ් එක මකනකම් වීඩියෝ එක ස්ටොප් කරලා දෙන්නේ හරි ඩී අනු ඩියුටීරියම් වනාත් පිට ND3 වායු සාම්පලයක් ලබාගත හැක්කේ කවර ප්‍රතික්‍රියාවකින්ද ND3 ඩියුටීරියම් පරි පළවෙනිට DNO2 DNO2 ධන C2 H5 ND2 හරිද රයිට් උණුසුම් කිරීම කාට දැන් කාට හරි මේකේ D කියන එක ප්‍රශ්නයක් තිබුණොත් එහෙම හරිද D කියන එක ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම ඔයාලා මොකද කරන්න ඕනේ මේකට H දාලා ලියා ගන්න ඒක ප්‍රශ්නයක් නැහැ H දාලා එන ප්‍රතිඵලය තියෙනවනේ ඒ ප්‍රතිඵලයටත් එකල D දාලා උත්තරේ ලියා ගන්න හරි රයිට් මෙතන නම් මෙතන HNO2 එකට ඇමීනියක් දාලා තියෙන්නේ අනිවාර්යෙන් මොකක්ද දෙන්නේ N2 වායුව පිට වෙලා යනවා N2 වායුව පිට වෙලා යනවා හරිද ඒරෙන්න අපිට ND3 එකක් හදාගන්න පුළුවන්ද මේකෙන් ND3 හදාගන්න බෑ තේරුණාද ආ එහෙනම් ඒක වැරදි පළවෙනි උත්තරේ වැරදි ND3 හදාගන්න බෑ දෙවෙනි උත්තරේ බලන්න NaOD NDH4H3Cl සමග ප්‍රතික්‍රියාව හරි බලමු ඒකෙන් මොකද්ද හම්බෙන්නේ කියලා NaOD ධන NDH3Cl හරි NDH3Cl රයිට් උණුසුම් කරනවා රත් කරනවා රත් කරපුවාම ප්‍රතිඵලය මොකක් හම්බෙයිද මෙතනින් ඇමෝනියා හම්බෙයිද හරිද ඕක දැන් ඔය කට්ටියට ඔහොම චෙක් කරන්න බැරි නම් හරිද ඔහොම චෙක් කරන්න බැයි නම් හරිද මොකද කරන්න ඕනේ මේ D වෙනුවට H දාගන්න D වෙනුවට H දාගෙන ලියන්න එතකොට එන්නේ මොකද්ද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා ඇමෝනියම් ඇමෝනියම් ක්ලෝරයිඩ් හරිද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්නේ මොකේද ඇමෝනියම් ක්ලෝරයිඩ් හරිද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා अमोनियम क्लोराइड प्रतिपाले मुकद्द अमोनियम लवणे कट बाष्मियत दानो अनिवार्य मुकद्द इन्नोने अमोनिया पिटवेला यन्न ओने अमोनिया पिटवेला यन्न ओने हरिद आ मे अमोनिया पिटवेला गिहिल्ला आय H2O हदिला सोडियम क्लोराइड हदेन्नोने H2O हदिला सोडियम क्लोराइड हदेन्नोने राइट දැන් බලන්න මෙන්න මේ ඇමෝනියා පිට වෙලා යන්නේ කොහෙන්දයි කියලා. හරිද? මොකද මේ ඇමෝනියා පිට වෙන්නේ මෙන්න මේ ලවණේ. ලවණේ නිසා. ඇමෝනියම් ලවණේ නිසා. හරිද? දැන් මෙයාගේ තියෙන්නේ මොකද්ද? NDH3Cl. හරි? මෙයාගේ තියෙන්නේ NDH3Cl. එතකොට මෙතනින් පිට වෙලා යන්න ඕනේ මොකද්ද?
එකයි D එකයි H දෙකයි පිට වෙලා යන්නේ. තේරුණාද කියන එක? අපිට පුළුවන්ද ND3 හදාගන්න? ND3 හදාගන්න බෑ. අපිට පුළුවන් මොකක් හදාගන්නද? NDH2 එකක් හදාගන්න පුළුවන්. හරිද? ආ එහෙනම් අපිට මේකෙන් ND3 හදාගන්න බෑ. එහෙනම් ඒකත් අතහැරලා දාන්න. ඊළඟ ප්‍රශ්නේ ගන්න. ඊළඟ එක බේරියම් ඔක්සයිඩ් ND4Cl සමග මිශ්‍ර රත් කිරීම. right. ඒක මොකද කියන්නේ? ඒකේ නම් අවුලක් නැහැ. මෙතන බේරියම් ඔක්සයිඩ් තියෙනවා. බේරියම් ඔක්සයිඩ් තියෙනවා. ඊට පස්සේ ඇමෝනියම් ක්ලෝරයිඩ් කියලා මම ලියා ගන්නම්කෝ. ND4නේ තියෙන්නේ. ඇමෝනියම් ක්ලෝරයිඩ් කියලා ලියා ගන්නම්කෝ. දාල රත් කරනවා. හරි. රත් කරපුවාම ප්‍රතිපල විදිහට හැදෙන්නේ බේරියම් ක්ලෝරයිඩ් එකයි NH3 H2O. හරි නේද? එහෙනම් ඇමෝනියම් ක්ලෝරයිඩ් දාම මොකද වෙන්නේ? NH3 හැදෙනවානේ. හරි. දැන් මෙන්න මේ ඇමෝනියා ළඟ තියෙන H නෝට දැන් මේකේ තියෙන්නේ මොකද්ද? D. එහෙනම් මෙතනත් මොකද්ද හැදෙන්න ඕනේ? ND3 හැදෙන්න ඕනේ. තේරුණාද? එහෙනම් ඒක හරි. C හරි. D උත්තරේ ගන්න. D උත්තරේ තියෙන්නේ මොනවාද? මැග්නීසියම් නයිට්‍රයිඩුයි ජලයයිනේ. මැග්නීසියම් නයිට්‍රයිඩුයි ජලයයි. D2O කියලානේ තියෙන්නේ. D2O වෙනුවට H2O පාවිච්චි කරන්න. හරිද? මැග්නීසියම් නයිට්‍රයිඩ්. නයිට්‍රයිඩ් එක ජලයට දාපුවාම මං කියලා තියෙනවා ඇමෝනියා පිට වෙනවා කියලා. හරි. එහෙනම් නයිට්‍රයිඩ් එක ජලයට දාපුවාම ඇමෝනියා පිට වෙනවා. ඇමෝනියා පිට වෙනවා කියන්නේ මේක නම් ND3 පිට වෙලා යනවා. මෙනම් පස් D උත්තරේ තරි C හා D උත්තරේ අංක 3. ළමයි මේ ගන්න 35. X නැමැති සංයෝගයේ ස්කන්ධය අනුව 140ක් කාබන්ද 106.67ක් හයිඩ්‍රජන්ද 153.33 ඔක්සිජන්ද පවතී. X සංයෝගයේ විය හැක්කේ. ඊයා මම ඒක හදන්නේ නැවන් ඈ. මොකද මේ ඒ ප්‍රශ්නේ දැන් මෙතන මම මීටර හදන තැන කියලානේ කිව්වේ. මීටර හදන තැන කරන එක සාධාරණ නෑ මේ ගාන. හරිද? ඒ නිසා මේ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න. මම කියවන ඕන එකක් මම උත්තරයක් දෙනවා කියලා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ මැසේජ් එක දාහන් මම මේ ගාන හදලා දාන්න. හරිද? උත්තරේ ඉන්නේ උත්තර අංක 1 A B ඔය දෙන්න. A හා B උත්තර අංක 1 එන්නේ. හරිද? අනුභවික සූත්‍රය අනුක සූත්‍රය හොයන විදිය ඒක ගොඩ කාලකින් නම් කියලා දෙනවනේ. ඒක ප්‍රශ්න නෙමෙයි. ඒක වලන්නේ නැහැ. හරි. අමාරු මිටික විතරක් ඉක්මනින් ඉක්මනට සාකච්ඡා කරලා දාන්න. හරි. 36. සල්ෆර් සම්බන්ධයෙන් සත්‍ය වන්නේ ඒ රොම්බසිය සල්ෆර් කාමර උෂ්ණත්වයේදී සල්ෆර් වල ස්ථායී ආකාරයේ වේ. ඔව් ඒක ඇත්ත. B රොම්බසිය සල්ෆර් හා ඒකාණති සල්ෆර් යන දෙක දෙආකාරයේම කාබන් කාබන් සල්ෆයිඩ වල දිය වේ. ඔව් නිද්‍රව්‍ය ද්‍රව්‍ය. රොම්බසිය සල්ෆර් ඒකාණති සල්ෆර් සම යන දෙආකාරයෙන්ම ඔටුන්නක ස්වභාවයක් සහිත ව්‍යුහයක් පවතී. ඔව් ඒකත් ඇත්ත. හරි. ඔටුන්නක් තමයි තියෙන්නේ. අර සල්ෆර් වල ඔටුන්න. ඔන්නෝක. හරි. ඔය තියෙන සල්ෆර් වල ඔටුන්න. රයිට්. ඔන්නම අඳින්න. හරි. මේවා අවශ්‍ය. හරි ඉන්නවනම් දෙගන්න. හරි. ඊළඟට D රොම්බසිය සල්ෆර් ජලයේ දිය නොවුනද ඒකාණි සල්ෆර් වල දිය වේ නැහැ. ඒක බොරු. උත්තරේ ABC උත්තර අංක 5. ABC උත්තර අංක 5. රයිට්. නා. හරි බලන්න ළමයි ඊළඟ 37. බෝන්හාබ චක්‍රය මගින් කැල්සියම් හයිඩ්‍රයිඩ් වල සම්මත උත්පාදන එන්තැල්පිය සොයා ගැනීම සඳහා අවශ්‍ය නොවන්නේ අවශ්‍ය වෙන්නේ නැත්තේ මොකද්ද කියලායි ඕනේ. කැල්සියම් හයිඩ්‍රයිඩ් ගේ. හරි. කැල්සියම් හයිඩ්‍රයිඩ් ඇවිල්ලා CaH2. හරි මෙයාගේ බෝන්හාබ චක්‍රය අඳිද්දී අපිට ඕන වෙනවා. දැන් බෝන්හාබ චක්‍රය අඳිද්දී මං කියා දිනවනේ ඉස්සරවම මොකද ඉන්නේ? කැල්සියම් හයිඩ්‍රයිඩ් සොලිඩ් එක උත්පාදනය කරගන්න ඕනේ. කැල්සියම් සොලිඩ් ධන H2 ගෑස් පාවිච්චි කරලා ඊට පස්සේ කැල්සියම් ගෑස් කරගන්න ඕනේ. උද්දෝපාතනය කරගන්න ඕනේ. ඒ කළා කැල්සියම් 2+ කරගන්න ඕනේ. I1 I2 දීලා. හරිද? හයිඩ්‍රජන් පරමාණුකරණය හරි ඇටමයිසේෂන් නැති පරමාණුකරණය හරි නැත්තම් බන්ධන විඝටනය හරි ඔයගේ මොන හරි දෙයක් කරලා පරමාණුව බවට පත් කරන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඊළඟට ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන එයා H- කරගන්න ඕනේ. මේ දෙන්න එකතු කරලා තමයි මෙයා හදන්න ඕනේ. ඒක මේක ඩෙල්ටා H LE. හරි මේක ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන ගේන් එක හරි ඉලෙක්ට්‍රෝන ඇෆිනිටි හරි මේක ඇවිල්ලා ෆෝමේෂන් ඩෙල්ටා H සම්මත F. හරි ඔන්න ඔය ටික තමයි
ඕනි වෙන්නේ රයිට් ආ දැන් බලමු උත්තරේට ගිහිල්ලා කැල්සියම් වල සම්මත උරුදුපාතන එන්ටල්පිය අවශ්‍ය වුණා කැල්සියම් වල සම්මත පළමු අයනීකරණ ශක්තිය අවශ්‍ය වුණා හයිඩ්‍රජන් වල සම්මත තූකරණ එන්ටල්පි තූකරණය කියන්නේ පරමාණුකරණය ඒක ඕනි වෙනවා හයිඩ්‍රජන් වල ප්‍රථම අයනීකරණ ශක්තිය ඒක ඕනේ නැහැ නේ බා ඒක ඕනේ ඇඩි මොකටද ප්‍රථම අයනීකරණ ශක්තිය ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමන්නේ කරේ හයිඩ්‍රජන් ඒක ඕනේ ඒතරද උත්තරයන් ඩී ඩී විතරයි නේ අවශ්‍ය නොවන්නේ ඩී විතරයි උත්තර අංක 5 රයිට් ඊළඟ 38 හරි ගන්න 38 පාද දෙක වෙන කවරක් ද්‍රවීමේදී සහසුන් විබන්ධන කැඩීමක් සිදු වේද රයිට් පොලිතීන් පොලිතීන් ඒ වගේම බ්‍රෝමීන් බ්‍රෝමීන් මෙන්න මෙයාලා ද්‍රව වෙනකොට මොකද වෙන්නේ මෙයාලා අතර තියෙන ආකර්ෂණ බල ලිහිල් කරගන්න එක කරන්නේ හරි මෙයාලා අතර තියෙන ආකර්ෂණ බල ලිහිල් කරගන්න එක කරන්නේ හරිද එතකොට මෙයාලගේ සහසුන් විබන්ධන කැඩීමක් තියනවද නෑ මෙතන සහසුන් විබන්ධන කැඩීමක් වෙන්නේ නැහැ හැබැයි ඉතුරු දෙන්න දියමන්ති සහ සිලිකන් ඩයොක්සයිඩ් රයිට් මේ දෙන්න මොකද වෙන්නේ දිය වෙනකොට සහසුන් විබන්ධන කඩනවා හරිද මොකද මෙතන දියමන්ති වල කාබන් මුහුම්කරණයක් වෙලා තියෙනවා sp3 මුහුම්කරණ වෙලා තියෙන්නේ එතකොට මෙයාලා මොකද වෙන්නේ දිය වෙනකොට ඔය මුහුම්කරණයෙන් සහසංජ බන්ධන කඩලා අයින් කරනවා හරි සිලිකන් ඩයොක්සයිඩ් උත් එහෙමමයි CHD උත්තර අංක 3 CHD උත්තර අංක 3 හරි ළමයි ඊළඟට බලන්න රත් කළ විට ඔක්සිජන් වායුව මුදා හරින්නේ කවරක්ද හරි සිල්ලා නයිට්‍රේට් රත් කරපුවා මොකද වෙන්නේ සිල්ල වල ඔක්සයිඩ් එක හදලා නයිට්‍රජන් වල ඩයොක්සයිඩ් හදලා O2 පිට කරලා යවනවා හරි ඊළඟට HgCO3 මෙයා රත් කරපුවාම Hg වල ඔක්සයිඩ් එක හදලා කාබන් වල ඩයොක්සයිඩ් එක හදලා O2 පිට කරලා යවනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බේරියම් ඔක්සයිඩ් තාපියෝජනයක් වෙන්නේ නැහැ හරි උත්තරය අංක 1 ඊළඟට 40 ෆිනෝල් වල බෙන්සීන් වලයට මින් කවර කාණ්ඩයක් කාණ්ඩ සම්බන්ධව ඇති විට ආම්ලික ගුණය වැඩි වේද රයිට් බලමු මොනවද කියලා හරිද NO2 කාණ්ඩය තියෙනවා OCH3 කාණ්ඩය තියෙනවා NH2 කාණ්ඩය තියෙනවා F කාණ්ඩය තියෙනවා රයිට් ආ මෙන්න මේ ෆිනෝල් වල බෙන්සීන් වලයට ඉලෙක්ට්‍රෝන ආකර්ෂක කාණ්ඩ බැඳිලා තියෙනකොට මොකද වෙන්නේ එයි ආම්ලික ගුණය කියන එක වැඩි වෙනවා හරිද ඉලෙක්ට්‍රෝන ආකර්ෂණ කාණ්ඩ බැඳිලා තියෙනකොට එහි ආම්ලික ගුණය කියන එක බා වැඩි වෙනවා හරිද එහෙනම් මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන ආකර්ෂක කාණ්ඩ මොනවද NO2 එකයි F එකයි AHD උත්තර අංක 4 හරිද රයිට් මොනව හරි තේරෙන්නේ නැති මොනව හරි දෙයක් තියෙනවා නම් මේ අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න අර නම්බර් මේ කියන්නේ මම වැඩ දාන නම්බරේටම දාන්න මැසේජ් එකක් මේ රිප්ලයි එකක් දානවා හරිද අනිවාර්යෙන් රිප්ලයි එකක් දාන්න ටිකක් වෙලා යයි බං වැඩත් එක්ක මේ රිප්ලයි එකක් දාන්න එතකොට මේ අපි අනිවාර්යෙන් මේ රිප්ලයි එකක් දාලා ඒ ටික ඔයාලට මොනවද ඕනි කියලා වොයිස් එකක් දාන්නම් මං හරි ඔය කට්ටිය ඕනි ප්‍රශ්නේ දාන්න මට මං අනිවාර්යෙන් වොයිස් එකක් දානවා මේ ඒක සාකච්ඡා කරන්න හරිද එතකොට තමන්ට මොනවා හරි ඕන දෙයක් අයි මගේ පන්තිය ආවද නැද්ද අදාල නැව බං ඕන එකකට හරි ඕන එකකට මේ රිප්ලයි කරනවා හරි ඔයාලට තියෙන ප්‍රශ්නයක් තියෙනවනම් මට දාන්න හරි ඊට පස්සේ මේ විදිහට ටික් කරගෙන යන්න හරිද දැන් හෙට දාන හෙට කියන්නේ අද සෝරි අද දාන එකේ මේ විවරණේ දාන්න හරිද කාට හරි විවරණේ නිකන් මේ වීඩියෝ එකකින් දාන්න නැතුව නිකන් ලියලා දාන්න වගේ මොනවා හරි එහෙම දෙයක් තියෙනවනම් මට ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න මම පුළුවන් දෙයක් ඒ කියන්නේ පුළුවන් උදව්වක් කරන්න හරිද මමත් අර වැඩ ගොඩක් කරන ගවන්නේ මම මේ වැඩ ටික් කරන්නේ ඒතොර මට ලියන්න වෙලාවක් තිබුණොත් හරි මම කොහොම හරි ට්‍රයි එකක් දෙන්නම් ළමයි ක්ලව් හරි ලියවලා ඔකටට ඒක දාන්න හරිද ඒතොර තමන් වැඩ කරන්න ඕනේ මම කොච්චර වැඩ කරත් දරන්නේ නැහැ බං උඹලා වැඩ කරන්නේ නැත්තම් මේක කෙල වෙනවා හරිද මේ අන්තිම මාස අන්තිම දවස් ටික මහන්සියල වැඩ කරමු බං ගොඩ දා ගන්න පුළුවන් හරි සුපිරි මැච් එකක් ගහන්න පුළුවන් මේ අන්තිම දින වැඩ ටික ලස්සන කරයි යන්න හරි දැන් අන්තිම පේපර්ස් 4 හදලා තියෙන්නේ ආයේ ලෙසටම හදලා තියෙන්නේ අන්තිම පේපර්ස් 4 ඒ පේපර් 4 විභාග අංකයකුත් දීලා ක්ලාස් එක ඇවිල්ලා ඉඳවලා ලියනවා ඒ පේපර්ස් ටික බලලත් දෙනවා ලකුණුත් දාලා දෙනවා මාකින් එකත් අතර දෙන්න
හරිද ඒ ඔක්කොම ටික කරන්න ඔය කට්ටියට තියෙන්නේ වැඩ ටික නීට් එකට කරලා යන්න අන්තිම කාලේ මැච් එකක් ගහගනින් කරන එකට නම් සුපිරිට මැච් එකක් ගහගන්න පුළුවන් බං ආයි කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද මේ මේ කරපු වැඩ ටික කරනවා මං හිතන්නේ නැහැ කරයි කියලා කවුරුත් මේ කරන වැඩ ටික කරගත්තා කියන්නේ තමන් ගොඩ ෂුවර් හරි ඒ නිසා වැඩ ටික කරගෙන යන්න මම අද එතකොට වීඩියෝ එක නවත්තනවා මං හිතන්නේ විනාඩි 30ක් විතර වීඩියෝ එකට ගියේ හරි විනාඩි 30ක් විතර වීඩියෝ ගියේ උඹලාට ඉතින් දවසේ විනාඩි 30ක් ගන්න එක අවුලක් නැහැනේ ඔය බස් එකේ යනකොට හරි කොහේ හරි යනකොට හරි හැම් ෆ්‍රී දෙයක් ගහගෙන අහම කරම බලයන් මේක ඉතින් ආයේ තේරෙන්නේ අම්මා හලුකු දෙයක් දැන් සිල්ව නයිට් රේට් වලට එන් සිල් ඔක්සයිඩ් දන NO2 දන O2 විභාගයට හාලා තිබ්බොත් එම් බැරි වෙලා හරි මතක් වෙන්නේ නැද්ද මතක් වෙනවනේ ආයෙක ලියලා පාඩම් කරන් ඒ මගුල් වැඩක් නැ වැඩ විතරයි වෙන්න ඕනේ මේ අන්තිම දවස් ටික හරිද ආයෙ නිකන් මල්ල ගෙවල් වල දාන ගෙවල් වල ඒව වැඩක් නැ හරි වැඩ විතරයි අන්තිම දවස් ටිකේ පැය 17ක් 18ක් උපරිම වැඩ කරා හරිද පැය 17ක් 18ක් හොඳට වැඩ කරපන් දවසකට ආය වෙන කිසි දෙයක් කරන්න එපා පැය 17ක් 18ක් අඩුම 15 පැනලා වැඩ කරපන් දවසකට දවසකට පැය 15 පැනලා වැඩ කරාම අන්තිම කාලේ හොඳට මහන්සියෙන් ගොඩ දා ගන්න පුළුවන් තේරුණාද සබ්ජෙක්ට් තුනම බැලන්ස් එක යරම් ඵලයක් මොකක් හරි සබ්ජෙක්ට් එකක් වටනොත් එම් ප්‍රශ්නයක් නෝ මොනවා හරි මානසිකව හරි මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් කතා කරපන් මම කතා කරන්න අනිවාර්යෙන් මේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඉදිරිපත් කරහන් මොකද මට මේ උඹලගේ මූණ දිහා බලාගෙන ප්‍රශ්න මොනවද කියලා අහන්න බෑනේ ඒ නිසා ඔය කට්ටිය මොනවා හරි තියෙනවා නම් මගෙන් අහන්න එතකොට මං කියන්න රයිට් හරි එහෙනම් අපි අද පන්දි නවත්තමු වැඩ ටික කරගෙන ඵලයන් හරි